අදහරයක් ලැබෙනවයි කියලා මා මතක් කරනවා. මෙම ආශිර්වාදාත්මක පුණ්‍යක්‍රියා සම්භාරය කිසිඳු මහජන සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන බැවින් නිවසේ සිට නොවැම්බර් 7 වෙනි සෙනසුරාදා සවස 5ට ITN විශ්ව ආශිර්වාද හෝරාව සමග ආධ්‍යාත්මිකව එක්වී කොවිඩ් වසංගතය අපේ මව්බිමින් සහ ලෝකයෙන් දුර වේවායි ප්‍රාර්ථනා කරමු. අසීමාන්තික සිනහස විඳ ගැනීමට සූදානම්ින් සිටින්න. ගෑනු අපි කියන්නේම දරා ගන්න ඉපදිච්ච අය. හේ කාය අපේ අම්මා අය උඹේ මමේ කියලා වෙනසක් නැතුව. උදේ දවල් රැ නැතුව. කැඹුරුවායින් පස්සෙන් පව් බිනිදි දීපි පිටක. අත පිටාවේ වූ කතන්තර කියන්නේ කට ගන්නවට නෙවෙයි. भंडार बनाए रात्रि ප්‍රභාත් වගේ දැන් මේ කෝච් කෙනෙක් ගාට ඇවිල්ලා දැන් වැඩේට වහින්න යන්නේ. එහෙම කියලා සපද දාගත්තොත් මේ තරකට යන්න බෑනේ. ශරීරේ ප්‍රගුණ කරන්න ඕන දේවල් ටික කොහොමද ප්‍රභාත්? ඔය රහස් ටිකත් අපි කියමුද? ඉස්සල්ලාම ශරීර ශක්තිය වර්ධනය කරනවා වගේම ඒක විතරක්ම මදි. එයාගේ මානසික ශක්තිය වර්ධනය කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපි නොයෙක් ක්‍රම උපායන් භාවිතා කරනවා. ක්ෂණික තීරණ ගැනීම, තමන්ට තමා ගැන විශ්වාසය ඇති කරන්න පොඩි පොඩි ටෙක්නික්ස් වාගයක් තියෙනවා. ඉතින් අපි ඒවා කරලා තමයි අවසානයේ තමයි රෝද දෙක උඩ හිටගෙන ඒකෙන් පැදගෙන යන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ. දැන් ඔයා කිව්ව හැබැයි මේ ලංකාවේ ටූර්නමන්ට් තියෙනවා. ජාතික මට්ටමේ තරග තියනවා. දිනේ මේ පිච් එකක් නැත්තම් කොහොමද මැච් එක ගන්නේ? ඒක තමයි ජාතික සංගමයේ ඉන්න බලධාරීන් මේ වැඩේ එහෙම අපිට තනක් නැහැයි කියලා අතාරින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් උත්සාහයෙන් අපි මේ වෙනකොට ටොරින්ටන් එකේ තරඟ පවත්වනවා. ඊට අමතරව කැලණියේ රජමහා විහාරයේ පිටිපස්සේ තියෙන ලේන් එකේ තරඟ පවත්වනවා.
ඉතින් ඔය තැන් දෙක තුනේ තමයි අපි බොහොම අමාරුවෙන් මේක පවත්වාගෙන යන්නේ. දැන් එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් දැන් මේකට මෙහෙම දෙයක් තියෙනවානේ. අනතුරු වීම ප්‍රවණතාවය. දැන් පුංචි ළමයි කිව්වා නර්සරි දරුවෝත් ඉන්නවා. දැන් ඒ දරුවා ගෙදලා ඉන්නකොට පුංචි දරුවෝත් එක්ක සෙල්ල හරි 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 බයයි. දැන් ප්‍රබත්ට බාර දුන්නාට දරුවෙක් අනතුරක් වෙන්න තියෙන කෙස් ගහක ප්‍රමාණයනේ තියෙන්නේ ප්‍රබත්. මේකට ඕගොල්ලෝ අනුගමනය ආරක්ෂක ක්‍රම මොනවද? සාමාන්‍යයෙන් මම පුරුද්දක් විදිහට ඒ ආරක්ෂක කට්ටලේ පලන් දාන්න නැත්තම් මම ඒ ළමයාට පදින්න දෙන්නේ නැහැ අවංකවම. ඉතින් වෙන කෙනෙක්ගේ එකක් හරි ඒ ළමයාට දාලා තමයි ට්‍රැක් එකට අපි දාන්නේ. ඒ යම් කිසි අවස්ථාවක ඒගොල්ලෝ වැටුනොත් ඒ වැටෙනකොට ඒකෙන් බේරෙන්නේ හානි අවම කරගන්නේ කොහොමද කියලත් අපි ඒගොල්ලන්ට උගන්වනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ එක එක තරඟ වල එක එක ඉවෙන්ට් තියෙනවානේ. දැන් අපි පිහිනුම් තරඟය ගත්තෙම සමනලාර කියයි විවිධ විදිහට තියෙනනේ. දාවර තරඟයක් තිබ්බා මීටර් 100 104 200 මේ ක්‍රීඩාව තුල මේ ක්‍රමවේදය තුල තියෙන මොනවාද ඉවෙන්ට්? මීටර් 100 200 ඒ වගේ කෙටි සහ මීටර් කිලෝමීටර් කිලෝමීටර් 5 වගේ දුර තරඟ ඒ ආකාරයෙන්ම මේකත් පැවැත්වෙනවා. يعني දාවර තරඟ වගේ තියෙනවා. දාවර තරඟ වගේ තියෙනවා. ඊට අමතරව දැන් මම දැක්ක සමහරු වැඩ දානවා නිකන් අර කේක. මේ රෝලර් ස්කේටින් ක්‍රීඩාවේ තියෙනවා ඩිසිප්ලින් 11. දැන් දැනට අපි ශ්‍රී ලංකාවේ කරන්නේ රෝලර් මේකට කියන්නේ ස්පීඩ් ස්කේටින්. මේ රේස් පදින එක. ඊට අමතරව තියෙනවා ඉන්ලයින් ස්කේටින් කියලා එකක්. ඔබ දැකලා ඇති YouTube එකේ එහෙම මොනවාද කෝන්ස් තියලා සංගීතයකට රිද්මයානුකූලව පාද හසුරවමින් කරන එක. ඊට අමතරව තව තියෙනවා රෝලර් හොකී. එතකොට තව තියෙනවා රෝලර් බෝල් රෝලර් ඒ වගේ රෝද සපත්තු යොදාගෙන කරන තව ක්‍රීඩා 11ක් තියෙනවා. අපි බත්තලංගුණ්ඩුවට ආපු ගමනේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු කොහොමද වතුර හොයාගන්නේ කියන එක. මොකද බොහොම පිරිසිදු වතුර අපි කියන්නේ අපි ඔය කොළඹදී එහෙම නැත්නම් වෙන ප්‍රදේශවලදී පාවිච්චි කරනවා වගේ වතුර මේ අයටත් හොයාගන්න පුළුවන්ද? මේ අය පාවිච්චි කරන්නේ එහෙම වතුරද? එහෙම කියලා අපිට ප්‍රශ්නකුත් තිබුණා. ඔන්ලයින් ඉගෙන ගන්නත්, ඔෆිස් වැඩ කරන්නත්, Dialog Home Broadband within then unlimited data. ස්වාභාවික ලුණු බලය දත් සහ විදුරු මස් රකින නව ග්ලෝ ගාඩ් නැචරල් සෝල්ට්. හැබැයි අද උදේ අපි මේ ගමන ආරම්භ කරනකොට අපිට දකින්න තියෙන්නේ මේ අයියලා දෙන්නෙක් මේ වැල්ල හාරලා ඒ වැල්ලෙන් වතුර අරගෙන මේ විදිහට මේ කෑන් වලට පුරව ගන්න අවස්ථාවක් තමයි අපි මේ දකින්නේ. මේවා තියෙන්නේ වතුර. මේ වතුර තමයි අපිට ආරංචි විදිහට එයයි පාවිච්චි කරන්නේ. දැන් මේ ප්‍රදේශයට වැටෙන වැහි ජලය එකතු කරලා එහෙම පාවිච්චියට ගන්න එහෙම පහසුකමක් නැහැ. එහෙම නැත්නම් මේ පොළවේ උල්පත් නැහැ. ඒ අපිට ඕඩ කරන විදිහේ ලිංහා හදාගෙන ලිංහා අරගෙන ඒ ජලය පාවිච්චියට ගන්න. හැබැයි මේ මූදු වතුරත් එක්ක මේ ලවණ ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව මේ වහින හැම වැහි බිඳුවක්ම මේ පොළොවට විසිරීලා යනවා. ඊට පස්සේ ඔවුන් කරන්නේ ඒව හාරලා ගන්නකොට අර ලවණ ජලයේ බර වැඩි හින්දා වැහි ජලය ඒ ලවණ ජලය පසාරු කරගෙන පහළට යන්නේ නැතුව පොළවට උරාගන්නේ නැතුව ඒ ලවණ ජලය මත මේ ජලය උඩට උඩින් තියෙනවා. මෙන්න මේ උඩින් තියෙන ජලය තමයි මේ විදිහට වැලි හාරලා අරගෙන පෙරලා පානීය ජලය විදිහට ඔවුන් ගන්නවා කියලා අපිට දැනගන්න ලැබුණේ. අපි ගිහිල්ලා කතා කරමු මේ අයලත් එක්ක. මේ උදේ ඉඳන් තමන්ගේ අද දවසේ එහෙම නැත්නම් අද හෙට මේ දවස් කීපයට අද නිවාඩු දවසේ ඇවිල්ලා මේ වතුර අරගෙන යන අයලා දෙන්නෙක්. අයි මොන පොඩ නම කියනකො? මගේ නම නෙවිල්. නෙවිල්. දැන් හැමදාම වතුර ගන්න මේ විදිහටද දයිලා? ඔව් මේ වගේ තමයි. ඒ කියන්නේ දැන් කවදාවත් වතුර ඉවර වෙන්නේ නැද්ද? දැන් හැමදාම වලවල් හරලා ගන්නවනේ හැමෝම ඇවිල්ලා ගන්නවනේ එහෙම. ඔව් ගන්නවා මේ දැන් වැහිඳ දවස වලට හොඳයි වතුර. සමහර පාර දවස වල ලුණු. බලත් එකවත් ගන්න බැරි යනවා. ඒ නිසා වතුර හොඳයි. කිව්වද මේ වතුර? නෑ නෑ හොඳයි. පොඩක්
කොළඹ වතුර වගේමයි කිසිම වෙනසක් නැහැ විශ්වාස කරන්න සමහර තැන්වලදී සමහර දූපත්වලදී අපිට හම්බෙච්ච වතුර පොඩි හරි ලුණු ගතියක් එහෙම නැත්නම් කිවුල් ගතියක් තිබුණා හැබැයි මේ දැම් බීපු වතුරවල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ බොහොම අපි කොළඹදී බොන අපි මාතර ගාල්ල පැත්තේදී බොන සමහර ලාවට අනුරාධපුරයේ පැත්තේ නම් පොඩි කිවුල් ගතියක් තියෙනවානේ එහෙම නැතුව හොඳ පානීය ජලය අර බෝතල් කළ පිරිසිදු ජලය වගේ ඒ තරමටම පිරිසිදු ජලය අයියේ දැන් දවසකට කොච්චර විතර මේ වගේ කෑන් අරගෙන යනවද අපි කෑන් පහක් විතර පුරා ගන්නවා සතියකට තියාගන්න සතියකට කෑන් පහලා මේ බොන්න විතරයි මේවා පාවිච්චි කරන්නේ බොන්න විතරයි පාවිච්චි කරන්නේ එතකොට දැන් මේ වගේ තව කොච්චර දුරට මේ වගේ වලවල් හරලා ওই විදිහේ පිරිසිදු වතුර ගන්න පුළුවන්ද? ඒ කියන්නේ වැල්ල පැත්තට යන්න යන්න කිවුල් ගා තියෙනවානේ. මෙතන දැන් ගතනේ ගන්න වතුර ඒ පැත්තේ තිනව ගන්නවා. හරි ඒ පැත්තේ. දැන් මේ විදිහේ කෑන් 20ක් 15ක් 20ක් පුරව ගන්න ওই වගේ වලවල් කීයක් විතර හරන්න ඕනේද? දැන් වයින් වෙලාවට පුරවන්න පුළුවන්. මොකද වතුර හොඳයි. නැත්නම් මේ කෑන් දෙකක් තුනක් වගේ දාම පුරව ගන්න පුළුවන්. එක වලකින්ද? එක වලකින්. එක වලකින් කෑන් දෙකක් තුනක්. නෑ තමයි අර සාමාන්‍ය වෙස්සන ඇති දවසට මෙතනින් ගන්න මේ මේ බලවල වලින් ගන්න වතුර මේ වගේ රෙදි කඩනකින් පෙරලා ඊට පස්සේ තමයි මේ කෑන් වලට දාලා අරගෙන යන්නේ මේ දවස් ටිකේ එහෙම නැත්නම් අද දවසේ අපිට බොන්න තියෙන්නේ මේ වතුර සැකයක් තියාගන්න එපා බොහොම පිරිසිදු වතුර කොහොම හරි ඉතින් බතලංගුණ්ඩුවේ ජනතාව සියල්ලම වගේ පාවිච්චි කරන්නේ මේ විදිහට තමයි එයාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් වතුර හොයාගෙන මෙන්න මේ විදිහේ ටිකක් දුෂ්කරයි හැබැයි පිරිසිදු වතුර ගන්න ඔවුන් මහන්සි වෙන මහන්සිවිල්ල වලක් හාරගෙන ලිඳක් හාරගෙන වතුර බොන්න අපිට බෑනේ අපි ටැප් එකකින් එනවා අපි ඒ ටික බීලා ජොලි ඉන්නවා හැබැයි එයාට එහෙම බෑ ටිකක් මහන්සි වෙලා හරි පිරිසිදු වතුර හොයා ගන්න වෙනවා බත්තලංගුණ්ඩු දූපතෙනුත් කුංචි දූපතක් වෙන් වෙනවා. ඒ දූපත තමයි සින්න ගුණ්ඩුව. දෙකම ගුණ්ඩු තමයි. කොහොම වෙතත් අපි සින්න ගුණ්ඩුවේ රූගත කිරීමකට ආවා. දැන් සින්න ගුණ්ඩුවේ ඉඳලා මමත් ජූඩ් අයියත් ආපහු බත්තලංගුණ්ඩු දූපතට ප්‍රවිෂ්ඨ වෙනවා. සින්න ගුණ්ඩුව ගැන මොන හරි කතා කරන්න එපැයි. ජූඩ් අයියට මතකද සින්න ගුණ්ඩුව දැන් මට හිතෙනවා මේ බත්තලංගුණ්ඩු සහ සින්න ගුණ්ඩුව එකට යාවෙලා ඒ කාලේ තියෙන්න ඇති කියලා. නෑ මේ මම සාමාන්‍ය දන්න කාලේ ඉඳලා මේ මේක මේ මේ වතුර ඉවුර මේ වෙන් වෙලාමයි තින් මේක ගොඩක් ඈත ඉඳලා එනවා. ඔව්. ඒ මං හිතන්නේ මම දන්න කාලේ ඉඳලා මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට හැබැයි බත්තලංගුණ්ඩුවට යද්දි ටිකක් බැහැලා තමයි යන්න වෙන්නේ. මොකද දැන් වතුර පාර වැඩි. වැඩි. ටිකක් බැහැලා තෙමිලා තමයි එහා පැත්තට යන්න වෙන්නේ. ඔව්. දැන් වඩදිය බාදිය තියෙනවනේ. ඔව්. එතකොට වඩදියට මුහුදු වතුර ඉස්සෙනවා. ඔව්. දැන් අපිට සින්නගුණ්ඩුවේ ඉඳලා බත්තලංගුණ්ඩු දූපතට ඇතුල් වෙන්න තියෙන මේ මහ ලොකු කටක් නෙමෙයි පොඩි. මෙතන ඕනනම් අඩි 10ක් 10ක් විතරයි. ඔව් අඩි 10ක් වගේ ඇති. අඩි 10ක වගේ දුරකින් මුහුදු වතුරින් බැහැලා එහා පැත්තට යන්න තියෙනවා. හැබැයි ජුඩ් අයියා මේ මේ සමහරක් වෙලාවට මේවා ඉස්සරහදී බෝට්ටුවකින් එතර මෙතර යන මෝහේ කටවල් බවට පත් වෙයි. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඔව්. ඒතර සින්නගුණ්ඩුවේ මොනවද විශේෂතා බත්තලංගුණ්ඩුවේ වගේම දීවර කටයුතු කරන අය දෙහි ඉන්නේ? ඔව් මේ කර්මාන්තයේ දෙකම එකයි. ඔව් සමහර වෙලාවට දැන් මේ බත්තලංගුණ්ඩුවේ ගොඩක් ඉන්නේ මේ මීගමුවේ පැත්තෙන් ආපු අය. හහ දැන් මේ සින්නගුණ්ඩුව ඔව් සින්නගුණ්ඩුවේ ගොඩක් ඉන්නවා කල්පිටිය කල්පිටියෙන් ආපු අය. එතකොට කල්පිටිය කුරුඤ්ඤම් පිටියේ තලවිල ඔව් ඒ වගේ ප්‍රදේශ වලින් ආපු අයත් මෙහි ඉන්නවා. එතකොට අර මන්නාරම මේ සමහර වෙලාවට මේ මන්නාරම් පැත්තෙන් ආපු කණ්ඩායමුත් මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. සින්නගුණ්ඩුවේ තියෙනවා හොඳට වේලපු මඩු කරවල අපිත් ගත්ත ගෙවල් වල ගෙනියන්න. අපි කණ්ඩායම කට්ටිය මඩු කරවල ගත්තා. දැන් මේ කරවල මේ මේ බිස්නස් එකත් බත්තලංගුණ්ඩුව සහ සින්නගුණ්ඩුව දූපතේ ජීවත් වෙන දීවර ජනතාවගේ එක්තරා ආදායම් මාර්ගයක්. හැබැයි මාළු වලට වැඩිය මේගොල්ලන්ට කරවල වලින් හොඳ ආදායමක් ඇති. අනිවාර්යයෙන්ම. හා අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අනිත් එක මෙහෙ දැන් කල්පිටි කරවල වලට ප්‍රසිද්ධ මේ මෙහෙ නිසා ඔව් ගොඩක්ම දැන් අපිට හොඳම කරවල වර්ගය ගන්න පුළුවන් බත්තලංගුණ්ඩුව සින්නගුණ්ඩුව තමයි. ඒවා තමයි කල්පිටේට එන්නේ. හරි. දැන් අපි බත්තලංගුණ්ඩු දූපතටයි අපි දැන් ගොඩට ආවා. අපි ඉස්සරහට යමු. අපි ඉස්සරහට ගිහිල්ලා තව දේවල් තියෙනවා කතා කරන්න. ඔව්. එමින් කතා කරමු.